අපි මේ රටේ ස්වාධීන පොලිසියක් ඇති කරා. එදා මතකද උසාවියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිංශකාරතුමිය ඇදගෙන ගියේ හැටි. අපි අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරා. නිදහස් වාතාවරණයක් ඇති කරා. එදා වාගේනේ මට බයිනෝ 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 හැමදාම හැම එක්කෙනාම ජීවිත උතුරු ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම හානියක් නැහැ. කොහොමද එහෙනම් මෙහෙම සමාජයක් අපි ඇති කරේ? අපි ගෙනල්ලා ස්වාධීන අධිකරණ කොමිසමක් දැම්මා. ස්වාධීන මැතිවරණ කොමිසමක් දැම්මා. ස්වාධීන රජයේ සේවා කොමිසමක් දැම්මා. මේ අය පත් කරන්න, විනිශ්චයකාරවරු පත් කරන්න, නීතිපති පත් කරන්න, පොලිස්පති පත් කරන්න වෙනම ව්‍යවස්ථාදායක සභාවක් දැම්මා. ආණ්ඩු පක්ෂය, විපක්ෂය, ස්වාධීන සමාජිකයන් සමග කිසිම ප්‍රශ්නයක් එතන ඇති වුණේ නැහැ. ඒක සාර්ථකව අපි කරගෙන ගිහින් තියෙනවා. අද අග්‍රවිංශකාරතුමාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවට පක්ෂව හෝ ආණ්ඩුවට විරුද්ධව ඕනෑම තීරණයක් දෙන්න පුළුවන්. අද සම්පූර්ණ මාධ්‍ය නිදහස තියෙනවා. අද නීතිය ක්‍රියාත්මක වෙනවා. අද ඕනෑම තොරතුරක් ගන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ අයිතිය කියන නීතිය නිසා. කවුද මේ රටේ ආගම් ભેද ඇති කරේ? කවුද මේ රටේ ඇත්ත වශයෙන්ම ජාතික සමගියට විරුද්ධ වුණේ? අද ජාතික සමගිය තියෙනවා, සංහිඳියාව තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්න මේකයි අපි ආරක්ෂා කරන්න ඕනේ. තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති භාෂාවක් භාවිතා කරන්න, තමන් කැමති සංස්කෘතියක් භුක්ති විඳින්න. අන්න බය නැතුව මේ වැඩ කටයුතු කරන්න මේ ආණ්ඩුව ඉදිරියට යන්න ඕනේ. මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න හංසැලන්ගෙන් යලිත් කතරේ ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න ඕනේ. අද මේ කොළඹ නගරේ එක පැත්තකින් මට්ටක් කුලිය උමං මාර්ග දෙකක් යනවා. අනිත් පැත්තෙන් මේ සන්ත බස්තියමේ මේ ඇල මාර්ගයේ පොම්පාගාරයක් එනවා. අතන නාගලම් වීදියේ පොම්පයක් හයි කරලා කොළඹ නගරේ ගම් වතුර ගලනකොට ගඟට වතුර විදින්න ක්‍රමේ හදනවා. මේ පැත්තෙන් බම්බලපිටිය පැත්තට නිදහස් චතුරස්‍රය පැත්තෙන් තව උමං මාර්ගයක් යනවා. අතනින් කිංසිපාර හරහා DS එක හරහා ඒ වතුර ටික ගෙනියන්න පාර හදලා ඉවරයි. දේවි බාලිකායක හරහා බොරැල්ලේ වතුර ටික ගෙනියන්න කටුවැලට පාර හදලා ඉවරයි මිට්ටෝරනි. මේ වෙනකොට ලබන අවුරුද්දේ ජූනි ජූලි වෙනකොට කොළඹ නගරයේ ගම් වතුර ප්‍රශ්න විසඳන්න අපි ස්ථිර සාර වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඊළඟට අද මේ කොළඹ තට්ටු නිවාස වලට වතුර එනවා හොරයි. මොකද කොළඹ නගරයට පානීය ජලය ගෙන එන මාර්ගය අවුරුදු 150ක් පරණයි. දැවැන්ත මලකඩ කාලයේ පයිප් අපේ ආණ්ඩුව ඒ කිලෝමීටර් 960ක් වෙච්ච කොළඹ නගරයේ පානීය ජල පද්ධතිය අද පොළොව යටින් හදාගෙන යනවා මිට්ටෝන්. අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා අතින් ලබන ජූලි මාසේදී මැද කොළඹ ජනතාවට ගෝල් පේස් එක වගේ හත් ගුණයක් විශාල ඒ නාගරික උද්‍යානය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා අපි තමුන්නාන්සලට කියනවා. ඊළඟට මේ මැද කොළඹ හදවත මැනින් වෙළඳ පොළ කිසිම මිනිහකින් අපි සතයක් අය කරන්නේ නැතුව කඩ කුලිය විතරක් අරගෙන සියලුම කඩ ටික අපේ ජනතාවට ප්‍රතිපත්තිගරුකව අපි ලබන ජනවාරි මාසයේ අපි ලබා දෙනවා කියන එක අපි තමුන්නාන්සලට ප්‍රකාශ කරනවා. අපි බොහොම ආඩම්බරෙන් මේ ඩයස් ප්ලේස් එකේ කෙහෙල්වත්තේ ඔබතුමාලා ආඩම්බරෙන් කියන්න ඕනේ, අපි මේ රටේ ඉපදිච්ච මිනිස්සු, අපි මේ රටේ ජීවත් වෙන මිනිස්සු, අපි මේ රටේ මැරෙන මිනිස්සු ගෝටා බෙලට බැසිල්ලා වගේ යැන්කි ඇමරිකන් කාරයන්ට වඩා දහස් ගුණයක් අපි දේශප්‍රේමී කියලා අපි මතක් කරන්න ඕනේ මිත්‍රෝනි.